හිතවත් මිත්‍රෝ. ඊයේ දිනේදී විමල් වීරවංශ තමන්ගේ යාළුව කීප දෙනෙක් එක්ක පොඩි අඩියක් ගහන්න සෙට් වුණා. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නකොට විමල්ලට පැහැදිලි විනය නීති තිබ්බා. හැබැයි අද වෙනකොට විමල්ලා සාමාන්‍ය සත්තු වගේ තමයි හැසිරෙන්නේ. මේ රටේ සාමාන්‍ය මිනිහෙක්ගේ පඩියට වඩා වැඩි ගාණක් වටින බෝතල් තමයි මේ වෙනකොට විමල් වීරවංශ රෑට කඩන්නේ. ඉතින් මේ විමල් වීරවංශ සමග බෝතලේ ගහමින් හිටපු ඉන්න අතරතුරේ විමල් ගියා හදිස්සියෙම මුත්‍රා බරක් හැදලා පිටිපස්සට. මේ වෙලාවේ ඔවුන් කතා කරගෙනමින් හිටියේ පහුගිය දවස්වල ඝාතනය කරපු ව්‍යාග්‍රයා ගැන. මේ ගැන බොහොම කතාබහ යමින් තිබේදී එක්තරා පුද්ගලයෙක් විමල් නැහැ කියලා දැනගෙන ඔහු මරු කතාවක් කිව්වා. ඔහු කියනවා මචං ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ රටේ ඉන්න වනජීවී එවුන්ට හරියට ව්‍යාග්‍රෙක් එක්ක ෆයිට් කරන්න දන්නේ නැහැ. ඒකට මොකක් හරි ට්‍රේනින් එකක් දෙන්න ඕනේ කියලා. අන්න ඒ වෙලාවේ අනිත් යාළුවා කිව්වා මචං ඔබට හොඳම කෙනා තමයි විමල්ගේ ගෑණි, ඒ කියන්නේ ශසි. මොකද ශසි එළි වෙනකන් ව්‍යාග්‍රය ගහපු කොල්ලෙක් එක්ක ෆයිට් එකක් දීලා තමයි අන්තිමට කොල්ල පරාද කරලා උදේ වෙනකොට පණ ගිහින් තිබුණේ. ඒකෙ හින්දා ශසි දාලා පුළුවන් කමක් තියෙනවා නම් වනජීවි දෙපාර්තමේන්තුවට ව්‍යාග්‍රය එක්ක සටන් කරන විදිය ගැන ට්‍රේනින් එකක් දුන්නා නම් හරියි කියන කතාව. මේ කතාව බොහොම කතා කරගෙන ඉදිද්දි එතනට විමල් ආවා. විමල් බාගෙට චූ කරලා මේ කතා බැහැලා දුගෙන ආවා. නමුත් විමල්ට එතනට මූණ දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඌ අවසානයේදී කතාව කෙටි කරලා වැඩිපුර බිහිලා එතනින් යන්න ගියා. මෙට්ටෝරණි විශේෂයෙන්ම ශශි වීරවංශලා මේ රටේ කරලා තියෙන්නේ මේ වගේ බලු පාදඩ වැඩ. එදා විමල් වීරවංශ කණෙන් අල්ලලා දොට්ට දානකොට ජනතා විමුක්ති පෙරමුණේ විමල්ලට යන්න බයිසිකල් කට්ටක් තිබ්බේ නැහැ. හැබැයි අද කෝටි ගණන් දීපල තියෙනවා. අද මේ වෙනුවට ඌ කළු සල්ලි සුදු කරයි කියලා උසාවියේ නඩු තියෙනවා. මිත්තවරුනි විමල්ලට මේ විදිහට බිලි වෙච්ච අහිංසක කොල්ලෝ ඉන්නවා. එදා ඒ අහිංසක තරුණයා ඝාතනය වුණේ එහෙම නැත්නම් ව්‍යාග්‍රය අධිමාත්‍රාවක් ගත්තේ ඇයි කියන කාරණේ කවුරු සතුටු කරන්නද? මොකද ව්‍යාග්‍රය කියන එක ගන්නේ සතුටු වෙන්න නෙමෙයි කවුරු හරි සතුටු කරන්න. එහෙමනම් කවුරු සතුටු කරන්නද කියන කාරණේ තාමත් අපහැදිලි. ඒ කෙසේ වෙතත් මේ මෙනකොට විමල්ගේ මේ යාළුවා අතර මේ කතාව දැන් තදින් යනවා. ශශීදාල ළඟදීම ඊළඟ ආණ්ඩුව ආපු ගමන් වනජීවි දෙපාර්තමේන්තුවට ව්‍යාග්‍රයක් එළි වෙනකන් සටන් කරන ක්‍රමය ගැන විශේෂ පුහුණුවක් සහ වැඩසටහනක් සකස් කරනවා කියන කාරණේ. මිත්තුරුනි මේ හාල්පාරු විමල්ලා වගේ දේශපාලඥයෝ මේ රටේ හොරකම් කරලා තියෙන්නේ මහා බරපතල විදිහට. ඔවුන් අපේ මුළු සීරි පාන්සි මුරා බීලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා අපි සියලුම දෙනා එකවන්ව පෙරමුණ ගනිමු. මිත්‍රෝනි අරගලෙන් තොර ජයග්‍රහණයක් ප්‍රමිතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.